හයි, ඉතින් අද තොලව සාත්‍රයෙන් පිළිගන්නවා. ඉතින් අද කතාව ගොඩක් අය ඉල්ලපු එකක්. විදු ජමල් නොදන්න කෙනෙක් නැහනේ. ඉතින් අද ස්ටෝරි එකත් ඇති වෙන්නේ විදු ජමල්ගේ සුපිරිම ගණ ඇක්ෂන් මූවී එකකට. මේකේ නම තමයි කමාන්ඩෝ 2. ඔයාලා මේකේ පළවෙනි එක, ඒ කියන්නේ කමාන්ඩෝ 1 එක බලන්න ඇති. ඉතින් මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඒත් විදු ජමල් ඇක්ට් කරන කරන්විල් ඩෝග්‍රා කියන්නේ කවුද කියලා දන්නේ නැති අයට කමාන්ඩෝ 1 එකෙන් තමයි ඒක දැනගන්න වෙන්නේ. ඉතින් අවශ්‍යයට උඩ කඩේ ක්ලික් කරලා ඒක බලන්න පුළුවන්. ඒ වගේම මේ මූවී එකට විදු ජමල් එක්ක ආදාශ් ශර්මා, ඊෂා ගුප්ත වගේ අය රංගනයෙන් දායක වෙනවා. ඉතින් ස්ටෝරි එකට යන කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අපි කතාවට යමු. Black money නැත්නම් කළු සල්ලි. එහෙමත් නැත්නම් බදු ගෙවන්නේ නැතුව ආයතක්‍රමයකට රැස් කරගන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් ඉන්දියාව තුල හුවමාරු වීම හින්දා ඒ රටේ ආර්ථිකය කඩවැටෙන්න පටන් ගත්තා. මේ හින්දා ලොකුම බලපෑම ලැබුණේ දුප්පත් අසරණ අහිංසක ජනතාවට. ඒ හින්දා ජනවාරි මාසේ 8 වෙනිදා රජය මේ ගැන තීරණයක් ගත්තා. ඒ දැනට භාවිතයේ පවතින රුපියල් 500 සහ 1000 නෝට්ටුව අවලංගු කරන්න. මේ විදිහට රට තුළ තියෙන කළු සල්ලි සෙවීමේ කාර්යයත් පටන් ගත්තත් ආර්ථික විශ්ලේෂකයන්ගේ සොයාගැනීම අනුව ඉන්දියාවෙන් පිටකරන ලද කළු සල්ලි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 181කටත් වඩා වැඩි ප්‍රමාණයක් වුණා. මේ සල්ලි ආපව රටට ගෙනගත්තොත් ඉන්දියාවේ හැම දුප්පත් වැසියෙකුම ගිණුම් වලට ලක්ෂ 15කටත් වඩා වැඩි ගාණක් බැර කරන්න පුළුවන්. මේ අතර නියගිය ගං වතුර වගේ ස්වභාවික ආපදා තත්ත්වයන් වලින් අස්සන්න විනාශ වීමෙන් හින්දා දැඩි ආර්ථික අපහසුතාවට පත්වන ගොවීන් සීදිනසා ගැනීම ප්‍රමාණය දින දින වැඩි වෙන පටන් ගත්තා. ඒත් මේ කළු සල්ලි ආපව රටට ආවත් ඒ විදිහටම වෙන සීලම ජීවිත බේර ගන්න පුළුවන්. ඒත් කාට දෙ දෙ කරන්න පුළුවන්. දැන් දර්ශනයේ තායිවානේ. මේ තමයි කරන්වීර් ඩෝග්‍රා. නව්වෙනි පැරාකමාන්ඩෝ රෙජිමෙන්ට් එකේ ඉන්න දක්ෂම සෝල්ජර්. කරන්ට කරන්න එක්තරා මෙහෙමක් රජයට සම්බන්ධ රහසයකකින් හම්බ වෙනවා. ඒ තමයි කළු සල්ලි මාෆියාගේ රජෙක් විදියට සැලකෙන විකී චඩ්ඩ ගැන තොරතුරු අහගන්න එක. මේ මෙහෙම ගොඩක්ම රාජිකත වෙන්න ඕන හින්දා කරන් එන්නේ තනියම. ඒත් එයත් එක්ක තව කෙනෙක් ඉන්නවා. ඒ කරන් යාව එකන් ඉන්නේ වෙනම වැඩකට. දැන් එයාලා ඉන්නේ තැනට ඇවිත්. පේන විදියට නම් වැඩේ ලේසි නෑ. තුවක්කු ගත්ත අය මේ බිල්ඩින් එකේ හැමතැනකටම ආරක්ෂාව සහ පේනවා. ඒත් කරන් වගේ කමාන්ඩෝ කෙනෙක්ට මේකෙච්චර ලොකු අභියෝගයක් නෙමෙයි. කරන්ට විකී චඩ්ඩ ගැන දැනගන්න පුළුවන් එකම කෙනායි මේක ඇතුලේ ඉන්නේ. කරන් ඉතින් මේ යන්නේ යව හොයාගෙන. මේ මෙහෙම කොච්චර රාජිකත සිදුනත් මේ ගැන තොරතුරු පිට වෙලා. කරන් හොයාගෙන ඉන්න මේක නට අනතුරු ඇඟවීම හම්බ වෙනවා. ඒත් ඉතින් මේ වෙද්දිත් කරන් ඉන්නේ බිල්ඩින් එක ඇතුලේ. ඇතුළේ ඉන්න ආරක්ෂක පිරිසකෙන් දැඩි ප්‍රහාර එල්ල වුණත් කරන්ට ඒව නතර කරන්න පුළුවන් වෙනවා. කොහොමනත් කරන්න යට එළුණ හැම අභියෝගයක්ම ජයගෙන එයා හොයාගෙන ආපු ටාගට් එක ළඟට එනවා. මෙතනදී කරන්ගේ පෙනුමට වගේම කතා කරන විදියට මේ හදේ බය වෙනවා. මෙයා කියනවා චඩ ගැන තොරතුරු වගේම චඩ්ඩද මැලේසියාවට පැනලා යනවා කියලා. මේ විදිහ කරන්ගේ සහායකයා බාලත් මෙතනට එනවා. කරන් බාලට කියනවා කරන්ගේ කකුලකටයි බඩේ පැත්තකටයි වෙඩි තියන්න කියලා. මේ හදේට හිතා ගන්න බෑ මොකද වෙන්නේ යන්නේ කියලා. කරන් එක පැහැදිලි කරනවා. කරන් හදන්නේ මේ හදේව මරන්න. මොකද මේ වගේ මිනිස්සු හිරේට යවන්න බෑ. හේතුව සාක්ෂි නැති හින්දා. ඒ වගේ මේ වගේ අයට නීතියත් පාලනය කරන්න පුළුවන් ලොකු සල්ලි බලයක් තියෙනවා. ඒත් කරන්ට් බෑ මේ හදයට නිකම්ම වෙඩි තියන්න. මොකද එහෙම වුණොත් කරන්ට් විරුද්ධව චෝදනා එල්ල වෙනවා. ඒ හින්දා කරන් කරන්න හදන්නේ මේ හදය කරන්ට් වෙඩි තිබ්බ හින්දා කරන් එයාට වෙඩි තිබ්බ කියලා සාක්ෂි හදන්න. ඊට පස්සේ කරන් බාලට කියනවා එයාට වෙඩි තියන්න කියලා. බාලා ඉතින් කරන් කියපු විදිහටම බරපතල හානියක් වෙන්නේ නැති විදිහට කරන්ට් වෙඩි තියනවා. ඊට පස්සේ කරන් ඒ හදයට වෙඩි තියනවා. පස්සේ බාලට කියනවා බාලගේ තුවක්කුව ක්ලීන් කරලා ඒ හදයාගේ අතෙන් තියන්න කියලා. බාලා ඒ වැඩේ කරද්දී කරන්ට් සීය නැති වෙනවා. දැන් කාලේ මාස දෙකක් ඉස්සරහට ගිහින් මේ විදිහේ කරන්ට් සනීප වෙලා විශේෂකයේ කැප්ටන් දාන්නවා කරන් කරපු දෙයක්. කොමනත් මේ විදිහේ කරන් හොයාගත්ත තොරතුරු අනුව විකී චඩ්ඩව මැලේසියාවේදී අල්ලගෙන ඒත් අලුත් ප්‍රශ්නයක් මතුවෙලා. විකී චඩ්ඩා ප්ලාස්ටික් සත්කම් වලින් නිතරම පෙනුම වෙනස් කරගන්න කෙනෙක්. ඒ හින්දා කැප්ටන්වත් දන්නේ නැහැ එයාලා අල්ලගත්තේ ඇත්තම විකී චඩ්ඩද කියලා. කැප්ටන් තව දෙයක් කරන්ට කියනවා. විකී චඩ්ඩව අතරංගුඩ ගත්ත එක තාම දන්නේ විශේෂකයා විතරයි කියලා. මේඳ කරන් මෙතන ඉස්සරහට යන්න පුළුවන් විදියක් ගැන කියනවා. එයා කියන්නේ මෙහි ඉන්න ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ ෆෝන්ස් ටැප් කරලා විකී චඩ්ඩා අල්ලගත්ත නිවුස් එක මීඩියා වලට රිලීස් කරන්න කියලා. විකී චඩ්ඩා අතරංගුඩ ගත්ත නිවුස් එක දැනගත්තට පස්සේ කළු සල්ලි ළඟ තියෙන ව්‍යාපාරිකයෝ කලබල වෙලා විකී චඩ්ඩා සම්බන්ධව යම යම් දේවල් කරන්න හදයි. ඒකෙන් ඇත්තම විකී චඩ්ඩා හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කරන් කියපු දේ ඒ විදිහම වෙනවා. විකී චඩ්ඩා මැලේසියාවේදී ඇරස් කරපු නිවුස් එක බ්‍රේකින් නිවුස් එකක් වීමත් එක්ක මිනිස්සු කලබල ඇති කරන්න පටන් ගන්නවා. මේකට සෝදේශ කටුස් පිළිබඳ ඇමතුමිය පොරොන්දුක් දෙනවා. ඒ තමයි විකී චඩ්ඩාව මැලේසියාවෙන් ඉඳන් ඉන්දියාවට ගෙනත් එයා මේ රටේ මිනිසුන්ගෙන් හොරා කාපුව හැම ධනයක්ම ආපහු මිනිසුන්ටම අරන් දෙනවා කියලා. ඒ වගේම මේ දෙවෙනිම විකී චඩ්ඩාටත් මේකට සම්බන්ධ හැම කෙනෙක්ටම දඬුවම් දෙනවා කියලා. ඇමතුතුමිය එහෙම කිව්වත් එදාර ඇමතුමියගේ ගෙදර තවත් කතාවක් වෙනවා. මේ තමයි දිශාංක් ඇමතුමියගේ පුතා. ඒ වගේම මෙතන ඉන්න මේ දෙන්නා මේ ගොඩක් ප්‍රබල ව්‍යාපාරිකයෝ දෙන්නේ. වැදගත්ම දේ තමයි මෙයාලගේ කළු සල්ලි තියෙන්නේ විකී චඩ්ඩා ළඟ. එදාර දිශාංක් මේක ගැන අම්මට කියනවා. පොලිසිය විකී චඩ්ඩාගෙන් ප්‍රශ්න කරද්දී අනිවාර්යයෙන්ම එයා දිශාංක් ගැනත් කියනවා. එහෙමනොත් ඒක ඇමතුමීට වගේම පවතින වර්තමාන රජයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. ඉතින් ඇමතුමී ඉන්නේ තීරණයක් ගන්න බැරුව. එක පැත්තකින් විකී චඩ්ඩා ළඟ තියෙන දූෂිත නිලධාරීන් හොරා කාපුව කළු සල්ලි ආපහු අරගෙන දුප්පත් මිනිසුන්ට දෙන්න ඕනි. ඒත් එහෙම කරන්න කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඇමතුමීටත් ප්‍රශ්නයක් වෙනවා. එයා ඊට පස්සේ මේ ගැන කල්පනා කරලා කෙනෙකුට කෝල් එකක් ගන්නවා. මේ අතර කරන් ටැප් කරපු ෆෝන් කෝල් එකකින් දැනගන්නවා සුදේශ කටයුතු පිළිබඳ ඇමතුමීගේ පුතා දෙන්නෙක් එක්ක මීටින් එකක් තියෙනවා කියලා එක්තරා හෝටල් එකක.
ඊට පස්සේ කරන් එහේ හෝටල් එකේ CCTV දර්ශන තියා හොරෙන් බලාගෙන ඉන්නවා. ටිකකින් ලැබුණු තොරතුරු විදිහටම වැඩේ වෙන්න පටන් ගන්නවා. මෙතනදී දිශාන් කියන්නේ අමතුමියත් එක්කමයි. පේන විදිහට අමතුමිය අසර මිනිසුන්ගේ සාධාරණයේ පැත්තකට දාලා එයාගේ පුතාගේ හොර වැඩ වහන්න උදව් කරනවා වගේ. කොහොමනත් මම මීටින් එක වෙන්න කලින් කරන්ගේ රූම් එකට ගිහින් එක එක තැන්වල ස්පයි බාක්ස් ටිකක් සවි කරනවා. කරන් මේ වැඩේ ඉවරෙද්දිම දිශාන්ව හම්බ වෙන්න එන දෙන්න එනවා. ඒත් ඉතින් කරන් යාළට පේන්නේ නැතු වෙන මෙතනින් පැන ගන්නවා. කොහොමරි ඊට පස්සේ මෙයාලා තුන්දෙනාගේ හමුව පටන් ගන්නවා. එක ව්‍යාපාරිකයෙක් කියන විදිහට විකේෂඩ අහු වෙන කලින් එයා ළඟ තිබුණ හැම සල්ලියක්ම වෙන account එකකට මාරු කරලා. ඒත් ඒක කරලා තියෙන්නේ කිසිම වර්තාවක් තියන්නේ නැතුව. ඉතින් සල්ලි මාරු කළේ මොන account එකකටද කියලා දන්නේ විකේෂඩ විතරයි. ඉතින් මෙයාලා දෙන්න කලබල වෙලා ඉන්නේ එයාලගේ සල්ලි නැති වෙලා කියලා. හැබැයි ඉතින් දිශාන් මෙයාලට කියනවා කලබල වෙන්න එපා කියලා. දිශාන් කයාගේ අම්මයි තවත් කට්ටියකුයි එක්ක කලින් දවසේ රෑ plan එකක් ගහලා. ඊට පස්සේ ආයේ ඒකෙදි කතා කරගත්ත දේවල් මෙයාලට කියනවා. හැබැයි මේ ස්පයි බාක්ස් එකෙන් දා මෙතන වෙන හැම කතාවකම කරන් අහගෙන තමයි ඉන්නේ. හැමතිස්සෙම තමයි මේක plan කරලා තියෙන්නේ. එයා කියන විදිහට මෙහෙන් කණ්ඩායමක් අරගෙන මැලේෂියා යනවා විකේෂඩව අරගෙන එන්න. ඊට පස්සේ යාලා විකේෂඩව මැලේෂියාව ඉදන් ඉන්දියාවට අරගෙන එනවා. ඊට පස්සේ මෙහෙදී යාගෙන් ප්‍රශ්න කරලා සල්ලි ගැන හැමදේම දැනගත්තට පස්සේ එයාව ස්වභාවික විදිහට පේන්න මෙහෙදී මරලා දානවා කියලා. එතකොට සල්ලිත් ආරක්ෂිතයි මේ කාගේවත් නම් එළියට එන්නෙත් නැහැ. ඉතින් ඇමතිතුමේ විකේෂඩව අරන් එන්න යවන්න හදන්නේ වෙනස් විදිහේ ටීම් එකක්. මේ තමයි ටීම් එකේ ලීඩර් ACP බක්තාවර්. එයාට ඉහළින් නියෝගයක් ආවොත් කවුරුගෙනවත් හිතන්නේ නැහැ මේ නියෝගය ඉටු කරනවා. මේ තමයි භාවනා රෙඩ්ඩි. එයාගේ ලස්සන මූණට යටින් සැඟවිලි තියෙන දරුණුකම එළියට එනවා. එයාට සල්ලි දුන්නොත් කවුරු හරි මැරයක ඉවර කරන්න කියලා. ඒත් එයා මරන්නේ වැඩිකාරයන්ව විතරයි. භාවනාවේ විශේෂ ආශාවක් තියෙනවා. එයා කැමති පිටරටින් ගෙන්නපු ඔර්ලෝසෝ, සන්ග්ලාසස්, ඒ වගේම පර්ෆියුම් වගේ දේවල් වලට. මේ තමයි සෆර් හුසෙන්. දක්ෂතම ලෙවල් එකේ හැකර් කෙනෙක්. අන්තිම කෙනා ශරත් පාණ්ඩේ. කේලම් පප්පෙක්. ශරත් වැඩ කරන තැනක වෙන ඕනිම දෙයක් හැමතිමේට කියන්නේ ශරත්. එයා හැමතිමේට හරිම පක්ෂපාතී. ඉතින් මෙයාලා තමයි මේ ටීම් එක. මේ හැම දෙයක් ගැනම දැනගත්තට පස්සේ කර්ණයාගේ කැප්ටන්ට කියනවා එයාටත් මේ කණ්ඩායමට ඇතුළු වෙන්න ඕන කියලා. පස්සේ දවසේ වෙද්දී විකීචඩ වරංගෙන් යන කට්ටිය ලෑස්ති. ඇමතිතුමේ බක්තාවට කියනවා හැමදේම පරිස්සමට කියපු විදිහටම වෙන්න ඕන කියලා. ඊට පස්සේ හැමෝම මැලේෂියා යන එයාපෝට් එකට එනවා. භාවනා නම් ඉතින් ඉන්නේ ටිකක් වෙනස් විදිහකට. ඇත්තටම ඉතින් භාවනාට මැලේෂියා ගිහින් shopping කරන්නත් ඕනලු. කොහොම හරි ඉතින් මෙහෙම කට්ටිය බලන් හිටියත් ශරත් පාණ්ඩේ නැහැ. එතකොටම කරන් එනවා. විශේෂ ඒකකෙන් සරත් වෙනුවට කරන් මේ ටීම් එකට දාලා. ඇත්තට මේක වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. කරන් පාණ්ඩේව බයි කරලා යාට මේ වැඩෙන් අයින් වෙන්න කියලා. එහෙම නැති වුණොත් එයාව ස්වභාවික විදිහට පේන්න මරනවා කියලා. පාණ්ඩේ ඉතින් කරන් කියපු දේවල් වලට බය වෙනවා. ඊට පස්සේ ආ කරන් කියපු විදිහටම heart attack එකක් එවිත් වගේ hospital එකට ඇතුල් වෙනවා. කොහොමනත් ඉතින් පාණ්ඩේ බලන ඩොක්ටර්ත් කරන්ගේ plan එකේම කොටසක් හින්දා ඇමතුමිය මේ ගැන සැක හිතන්නේ නැහැ. හැබැයි ඇමතුමිය බක්තාවට කියනවා කරන් කියන්නේ commando කෙනෙක් කියලා. ඒ වගේ මෙයා මොනම නීතියකටවත් යටත් වෙන්නේ නැහැ. ඒ හින්දා එයා දිහා ඇහැගාගෙන ඉන්න කියලා. කොහොමනත් ඉතින් මේ විද්‍යුත් භාවනාවට නම් කරන්ට හිත ගිහින් වගේ. කොහොම හරි ඉතින් ඊට පස්සේ හැමෝම මැලේෂියාවට එනවා. මෙහෙදි මෙයාලව විකීචඩ ඉන්න ආරක්ෂිත නිවාසයට එක්කරගෙන යන්න අයර් කියලා මෙහි ඉන්දියානු තානාපති කාර්යාලයෙන් කෙනෙක් එනවා. කොහොමනත් ඉතින් භාවනා නම් මේ ගමන යද්දී හොඳට විනෝද වෙනවා වගේ. මෙහෙම යද්දී බක්තාවර කරන්ට කියනවා එයා මේ ටීම් එකේ ලීඩර් හින්දා හැමෝම එයා කියන දේ අහන්න ඕනි කියලා. ඒත් කරන් කියනවා එයාම කියන දේවත් අහන జాතිය කෙනෙක් නෙමෙයි කියලා. කොහොම හරි ඉතින් පස්සේ බක්තාවර මේ ගැන අමතුමීට කියනවා. ඒ කරන් එයා කියන දේ අහන්නේ නැහැ කියලා. හැමතුමිය කියනවා කරන් බාධාවක් නම් එයාට වෙඩි තියන්න කියලා. ඒ වගේම හැමතුමිය මෙහෙ වෙන හැමදේම බලා ගන්නම් කියලා. ඊට පස්සේ හැමෝම විකීචඩව හම්බෙන්න යනවා. ඒත් විකීචඩ මෙයාලා හිතන జాතිය කෙනෙක් නෙමෙයි. එයාගේ කකුල් දෙකම පණ නැහැ. එයා ඉන්නේ wheel chair එකක. කටිම පුදුමෙන් ඉද්දී මෙතනට කෙනෙක් එනවා. මේ තමයි විකීගේ wife. පේන විදිහට නම් කණ්ඩායම තුෂ්ණිම් භූත වෙලා වගේ මෙයාව දැකලා. මේ තමයි මරියා. මරියා තියෙන හැමෝම ළඟට ගිහින් එයාව කට්ටියට අඳුනලා දෙනවා. ඒත් හැබැයි මරියාටත් කරන්ව හිතට අල්ලලා වගේ. කොමාරිතින් ඊට පස්සේ විකී මෙයාලට කියනවා විකීෂඩ කියන්නේ මෙයා නෙමෙයි කියලා. මෙහි ඉන්න දූෂිත නිලධාරීන් විකීෂඩ විදියට මෙයාව අහු කරලා කියලා තමයි මේ හදයා කියන්නේ. ඊට පස්සේ බක්තාවර් මේ ගැන ඇමතුමිට කියනවා. හැබැයි ඇමතුමිය කියන්නේ එයාලා කියන දේ විශ්වාස කරන්න එපා. කලින් කියපු විදිහටම එයාලා දෙන්නව ඉන්දියාවට අරන් එන්න කියලා. පස්සේ කරන් විකීගේ ලැප් එක සෆර් එක චෙක් කරනවා. හැබැයි සෆර් කියන්නේ ලැප් එකේ මොකුත්ම නැහැ හැමදේම මකලා දාලා කියලා. එදා රෑ බක්තාවරට අයර් කෝල් කරලා කියනවා අදි ස්නයිපර්ස්ලා 4 දිනක් මැලේෂියාවට එන්න හදද්දී එයාපෝට් එකේදී අත්අඩංගුවට ගත්තා කියලා. ඊට පස්සේ එයා කියනවා මේ කළු සල්ලි මාෆියාවේ අය විකීචඩව ඉන්දියාවට අරන් එන එක නතර කරන්න යව මරලා දාන හදයි. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. මෙතන කැප්ටන් කරන්ට කෝල් කරලා කියනවා ඇමතුමිය හදන්නේ විකීව ඉන්දියාවට අරගෙන ආවට පස්සේ ප්‍රශ්න කිරීම ඉවරලා යව මරලා දාන්න කියලා. හැබැයි කරන් කියනවා එයා හැමෝම නිදාගත්තම අද නෑ විකීගෙන් ප්‍රශ්න කරලා හැමදේම දැනගන්නම් කියලා. එතකොටම කරන්ට ඇහෙනවා කවුරු හරි දොරට තට්ටු කරනවා. කරන් ඊට පස්සේ ෆෝන් එක තියලා ගිහින් බලද්දි ඒ මරියා. මරියා කියනවා යාවේ විකීට නිඳ ගියාට පස්සේ කියලා. හැබැයි ඉතින් මරියා විත් ඉන්නේ කරන්ට කතාවක් කියන්න. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඩුබයි වලදී. විකීටයි මරියටයි පුංචි දුවෙක් ඉඳලා. එයාගේ නම තාරා. විකී කියන්නේ මූල්‍ය ශ්‍රේෂ්ඨයේ ඉහළම තැනක වැඩ කරපු කෙනෙක්. ඉතින් එයාලා ඉඳලා තියෙන්නේ ගොඩක් සතුටින්. එක දවසක් ඉන්දියානු තානාපති කාර්යාලයේ පාටියකදී සොදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමගේ පුතා විකීට ව්‍යාපාරිකයෝ දෙන්නෙක්ව හඳුන්වලා දීලා.
පස්සේ යාලා විකිගේ යෝජනාවක් කරලා. ඒ තමයි යාලගේ කළු සල්ලි මාරු කරන වැඩේට විකිගේ උදව් වුණා කියලා. එයාලා එවිනුවට විකිට 10%ක් දෙන්නත් පොරොන්දු වෙලා. ඒත් විකි මේ දේවල් වලට කැමති වෙලා නැහැ. ඒත් යාලා විකිට තර්ජනය කරලා. ඒ වගේම එක දවසක් විකිගේ තාත්තවත් කට්ටියක් පැහැරගෙන අන්තිමට තියෙන විකිට කරන්නම දෙයක් නැතුව යාලා කියපු දේට කැමති වෙන්න වෙලා. ඒත් මේ දේවල් හින්දා විකි ඉඳලා තියෙන ගොඩක්ම අවුලෙන්. පස්සේ අමරියටත් කියලා මේක න හැමදේම පොලිසියට කියලා. ඊට පස්සේ දවසේ උදේ විකි දුවවත් අරගෙන කායකට නගිද්දිම කවුරු හරි කායකේ බෝම්බයක් තියලා මේ බෝම්බ එක්ස්ප්ලෝෂන් එකෙන් තාරා මැරිලා වාසනාවකට විකි බේරිලා ඒත් එකෙන් යාව සදාකාලික අපඝාතයක් වෙලා. ඒ වගේම ඊට පස්සේ විකි චඩ්ඩව කලිසොල්ලි හොමාරෝගෙන පොලිසියට අහු කරලා කියලා. මරියා කරන්ට් කියන මේ හැම දෙයක්ම හොයලා බලන්න මොකද මරියා කියපු හැම දෙයක්ම ඇත්ත කියලා. ඒ වගේම යා කරන්ගෙන් ඉල්ලනවා යාලව ඉන්දියාවට අරන් යන්න එපා. එමුණොත් ඒ දියාලව මරයි කියලා. මරියාගේ ඥාතින් ඉන්නවලු බැංකොක් වල. ඉතින් මරියා කරන්ගෙන් ඉල්ලන එකම දේ තමයි එයාවයි විකිවයි බැංකොක් වලට ඇරලවන්න කියලා. ඊට පස්සේ දවසේ උදේ කරන් සෆරට කියලා මරියා කතාවගෙන හොයනවා. බලද්දියා කියපු හැම දෙයක්ම ඇත්ත. කොහොමනත් අද තමයි විකිව මරියාව ඉන්දියාවට එක් කරගෙන යන දවස. හැමෝම අහපව ඉන්දියාවට යන්න ලෑස්ති වෙනවා. කොහොමනත් මෙයාලා යන විදිය වෙනස් වෙනවා. දැන් කටියටම වෙන්නේ මේ බෝට් එකෙන් ගිහින් ප්‍රයිවට් ප්ලේන් එකකින් ඉන්දියාවට යන්න. කොහොමනත් ඉතින් බෝට් එකේදී බක්තර මෙතනින් ටිකක් එහාට ගියාම කරන් ආපහු මෙතනට කතා කරනවා. මෙතනදී විකි කරන්ට එයාගේ ගිනුම් සම්බන්ධ තවත් දේවල් කියනවා. එයා කියනවා කරන්ට තාමත් මරියා කියපු කතාව විශ්වාස නැත්තම් දැන් විකි කියපු දේ ගැන හොයලා බලන්න කියලා. කොහොමනත් මේ අතර හැමෝටම නොදැනෙන්න කට්ටියක් මේ බෝට් එක පිටිපස්සෙන් එනවා. පේන විදිහට මෙයාලා එන්නේ හැමෝම මරන්න. කොහොමනත් ඉතින් මෙතන යන ෆයිට් එකෙන් මෙයා පොය කාටවත්ම බේරෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විකි චඩ්ඩට ටීම් එකේ කාටවත්ම හානියක් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ කරන් මරියා කියපු හැමදේම මෙයාලට කියනවා. ඒ වගේම එයා සෆා එක හොයාගත්ත තොරතුරු අනුව ඒ හැමදේම ඇත්ත කියලා. ඒ වගේම කරන් කට්ටියට කියන්නේ මරියා කියපු විදිහට එයාලව බැංකොක් වලට එක් කරගෙන යමු කියලා. ඒත් මේ දෙයට වක්තාවර කැමති වෙන්නේ නැහැ. ඒත් කරන් කියන්නේ විකිව මරන්න තව කට්ටිය ආපහු එයි. ඒ නිසා හැමෝගෙම ජීවිත අනතුරේ කියලා. කොහොමනත් ඉතින් පස්සේ වක්තාවර කරන්ගේ යෝජනාවට කැමති වෙනවා. ඊට පස්සේ හැමෝම බෝට් එකෙන් ගොඩට එනවා. මෙතනදී කරන් කෙනෙක්ගේ වාහනයක යතුර හොරගම් කරනවා. ඊට පස්සේ හැමෝම ලෑස්ති වෙන්නේ මේ වාහනයෙන් බැංකොක් යන්න. ඒත් කරන් එකපාරම ප්ලෑන් එක වෙනස් කරනවා. එයා වක්තාවර වගේම සෆරවත් මෙතන දාලා තමයි යන්නේ. ඒකට හේතුව තමයි කරන් වක්තාවර විශ්වාස කරන්නේ නැති එක. ඒ වගේම කරන් භාවනාව එක්කගෙන ආවත් එයා මේ වැඩේට කැමති වෙන්නේ නැති හින්දා එයාවත් මගෙන් බස්සනවා. ඊට පස්සේ කරන් තනියම මරියෝසා විකිව එක්කගෙන යනවා. මේ අතර සෆර් බයික් එකකින් කරන් පස්සෙන් එද්දී එයා භාවනාව දැකලා එයාවත් දාගෙන කරන්ව ෆලෝ කරනවා. කරන් ඊට පස්සේ මරියා කියපු හින්දා කායික එක තැනක නතර කරනවා. ඒ ත්‍රිකකින් මෙතනට කළු පාට වාහන තුනක් එනවා. ඊට පස්සේ මරියා කායිකෙන් බහලා යාපු වාහන දිහාට ඇවිදගෙන යනවා. එතකොටම මේ දෙන්නත් බයික් එකෙන් මෙතනට එනවා. ඊට පස්සේ කරන්ට හිතා ගන්නත් බැරි විදිහ වැඩක් වෙනවා. කකුල් දෙක පන්න නැතුව වීල් චෙයාරේ හිටපු විකි වාහනයෙන් බහිනවා. කරන් ඉන්නේ පුදුම වෙලා. ඊට පස්සේ ආ මරියා ළඟට යද්දිම කරන් එයාව අල්ල ගන්නවා. කරන් කියනවා විකි කොහෙත් යන්නේ නැහැ කියලා. ඒත් එතකොටම මරියා විකිට වෙඩි තියනවා. මරියා කියනවා දැන් එයාගෙන් වැඩක් නැහැ කියලා. ඒ වගේම මරියා අපෝ කරන්ට කියනවා ඇත්තම විකි චඩ්ඩා කියන්නේ එයාට කියලා. කරන්ට මේක හිතා ගන්නවත් බෑ. මරියා කරන්ට ස්තුති කරනවා යාව මෙහෙට එක් කරගෙන ආවට. ඊට පස්සේ ආ කරන්ට කියනවා යා කිව්වේ වෙන විකි චඩ්ඩා කෙනෙක්ගේ පවුලක කතාවක් කියලා. ඒ වගේම මරියා එයාලව මරලා එයාලගේ තැනගත්ත කියලා. ඊට පස්සේ ආ කියනවා කරන් යාව මෙහෙට එක් කරගෙන ආපු හින්දා එයාට වෙඩි තියන්නේ නැහැ කියලා. ඒත් එයා ඊට පස්සේ භාවනාවට වෙඩි දිනනවා. ඒත් ඉතින් සෆා යාව බේර ගන්නවා. ඒ කොහොම වුණත් බුලට් එක වදින්නේ සෆාට. ඒකෙන් ඉතින් යා මැරෙනවා. ඒ වගේම මරියා පැනලා යනවා. අන්තිමට ඉතින් කරන් ගත්ත තීරණෙන් උනේ සෆා මැරුණ එකයි විකි චඩ්ඩා පැනලා ගිය එකයි විතරයි. ඒ වගේම දැන් මේ පොලිසියත් හදන්නේ කරන්ව අල්ල ගන්න. කොහොමවත් කරන් අයියට කෝල් කරලා උනේ දෙය කියලා එයා කියනවා එයා විකි චඩ්ඩා පස්සෙන් යනවා කියලා. ඒත් අයියර කරන්ට කියන්නේ තවත් මොඩ වැඩ කරන්නේ නැතුව පොලිසියට යටත් වෙන්න කියලා. ඒත් ඉතින් කරන් එහෙම කරන්නේ නැහැ. එයා හදන්නේ මරියා ෆලෝ කරන්න. මේ වැඩේට මුලින් අකමැති වුණත් පස්සේ භාවනාවත් කරන් එක්ක මේකට එනවා. විකි කලින් බෝට් එකේදී කිව්වා එයාගේ බැංක එකේ සේප්පු යතුරු තියෙන්නේ බැංකොක් වල ලොකුම ෂොපින් මෝල් එකේ ටර්මිනල් ලංක 21 කියලා. ඉතින් කරන් දන්නවා මරියන්නේ හෙට ඒ යතුරු ගන්න කියලා. ඒ වගේම මේ ගැන වක්තාවරුත් දන්නවා. එයා අයියට කියනවා එතන ඉන්න හැම පොලිස් නිලධාරියෙක්ටම කරන්ගේ භාවනාවේ ෆොටෝස් යවන්න කියලා. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට යාලව ඇරෙස් කරන්න කියලා. මෙතන මරියා ගියන් ඒ ෂොපින් මෝල් එකට. ඊට ටිකට් පස්සේ කරන් භාවනත් එක්ක මෙතනට එනවා. මෙතෙන්දී කරන් දකිනවා පොලිසිය හදන්නේ යාලව අල්ල ගන්න කියලා. කොහොමත් කරන් භාවනත් එක්ක පොලිසියට හොරෙන් මරියා හොයද්දී මරියා ගියන් යතුරුත් අරගෙන මෙතනින් එළියට එනවා. ඒත් ඉතින් මරියටත් නොදැනෙන්න කරුණුත් මෙතනට ඇවිත් ඒ තවත් ප්‍රශ්නයක් කරන්ට අලුත් තර්ජනයක් ඇවිත් එක්තරා විදිහක පුහුණුවක් ලැබුව මරියගේ කට්ටියක් මෙතනට එනවා. කොහොම නමුත් ඉතින් මෙයාලට කරන්න වෙන අතර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. පේන විදිහට භාවනාවටත් හොඳ පුහුණුවක් තියෙනවා වගේ. කොහොමනත් මෙතන වෙන දේවල් අයියට CCTV එකෙන් දැකලා එයා භක්තාවරට මේ ගැන කියනවා. කොහොමනත් භක්තාවර මෙතනට යද්දී කරන් ඉන්නේ මරියාව යටත් කරගෙන. ඒත් මෙතනට ආපු භක්තාවර කරන්ගේ පිස්තෝලෙට වෙඩි තියලා ඒක බිම දානවා. පේන විදිහට භක්තාවර පැත්ත මාරු කරලා වගේ. මේ දේ අයියටත් හිතා ගන්න බෑ. භක්තාවර කරන්ට කියනවා යා කරන්ට වෙඩි තියුවේ නැත්තේ මෙහෙදියාට අපරාධ වර්තාවක් හදා ගන්න ඕන නැති හින්දා කියලා. ඊට පස්සේ ආ මරියත් එක්ක වාහනේ නැගලා පැනලා යනවා. කරන්ට මේ ගැන හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ ඉතින් මෙතනට ආපු පොලිසිය අය මේ දෙන්නව අත්අඩංගුවට ගන්නවා.
මෙවිදි භක්තාවර ඉන්නේ මරියත් එක්ක යන ගමන්. භක්තාවර කියන විදිහට එයා මුලින්දලම කරන් කරන් හතර වැඩේ දැනගෙන ඉඳලා. ඒ වගේ මෙයා එකට විරුද්ධ වෙන්නේ නැතුව මරියට පැනලා යන දුන්නේ තීතාවතාවලු. මොකද භක්තාවරට වැඩක් නැහැලු රටගෙන හිතලා. ඉතින් යා මරියට කියන්නේ යා මරියට උදව් කරන්නක්. එයාට ඒ වෙනුවෙන් 10% ඕන කියලා. මේ විදිහ අමුතුමේ හැමදේම දැනගෙන මෙයාලට බෑ මරියව අත්තරම කරගන්න. මොකද විකීට වගේම සෆල්ටත් වෙඩි තිබ්බා කියලා කෙනෙක් දැනටමත් පොලිසියට බාර වෙලා. ඒ හින්දා කිසිම චෝදනාවක් නැති හින්දා දැන් කාටවත්ම බෑ මරියව ඇරෙස්ට් කරන්න. කොහමරි ඉතින් පස්සේ කරන් අයියර්ගෙන් ෆෝන් එක කිල්ලගෙන අමුතුමීට කතා කරනවා. කරන් කියනවා අමුතුමී ගැන කලින් ඉඳලම දන්නවා කියලා. ඉතින් කරන් කියන්නේ යාට ඒ සල්ලි වලින් 20% දෙනවා නම් මරියව ඉන්දියාවට අරන් එන්නම් කියලා. කොහමරි ඉතින් දැන් කරන්න දෙයක් නැති හින්දා අමුතුමීට කැමති වෙනවා. ඊට පස්සේ අයියර්ට කියනවා කරන් ඔය භාවනාව නිදාස් කරලා මරියා හොයන වැඩේට යාට උදව් කරන්න කියලා. පස්සේ කරන් කල්පනා කරනවා ආරක්ෂක නිවාසෙද්දී කොහොමද විකී එයාගේ කට්ටියට තොරතුරු යවුවේ කියලා. මෙයාලා CCTV චෙක් කරද්දී දකිනවා විකී හැම ඉන්දියාවට එන්න කලින් මේ සේවිකාවක ගෙදර යවනවා. විකියාට තෑගක් විදියට බයිබලයක් දෙනවා. ඒ තමයි භක්තාවර එක චෙක් කරනවා. පේන විදියට නම් ඒකේ මොකුත්ම නැහැ. ඒත් කරන්ට කල්පනා වුණා විකියේ බයිබලයේ පිටු අංක වචන වගේ දේවල් වලින් කෝඩ් එකක් විදියට පණිවිඩයක් යවන්න ඇති කියලා. පස්සේ මෙයාලා ඒ සේවිකාව හොයාගෙන යනවා. ඒත් ඒ අධ්‍යාව කවුරු හරි මරලා දාලා. පේන විතර මේක කරලා තියෙන මරියා. හැබැයි මේ සේවිකාවගේ ෆෝන් එක චෙක් කරද්දී භාවනා දකිනවා. ඒ අය බයිබල් එක කාට හරි දෙන වීඩියෝ එකක් ඒකේ තියෙනවා. කරන් කියනවා මේ වීඩියෝ එක වාගේ ෆෝන් එකට දාගෙන ඕකෙන් වීඩියෝ එක ඉරේස් කරන්න කියලා. පස්සේ කරන් මේ වීඩියෝ එක චෙක් කරනවා. ඒත් මේකෙදී සේවිකාව කාටද බයිබලය දෙන්නේ කියලා පේන්නේ නැහැ. කරන් ඊට පස්සේ අයර්ගෙන් මේ තියෙන අධිකරණ විද්‍යාගාරයක් ඉල්ලනවා. ඊට පස්සේ මෙතනදී මේ වීඩියෝ එකේ තියෙන ශබ්ද සංඛ්‍යාත අනුව වෙන් කරනවා. මේකෙදී මෙයාලට විශේෂ ශබ්ද කිහිපයක් ඇහෙනවා. ගොඩක් කුරුල්ලෝ කෑ ගහන හඬක්, පල්ලියක පහට සීනු නාද වෙන හඬක්, ඒ වගේම පොඩි නැවක නලා ශබ්දයක්. ඒ වගේම කරන් තවත් දෙයක් දකිනවා. මේ බයිබලය ගත්තුගෙන හදාගෙන ඉන්න බ්‍රේස්ලට් එකෙන් පේනවා මැක්ඩොනල්ඩ්ස් එකක නාම පූර්වක ප්‍රතිබිම්බයක්. භාවනාවට නම් හිතා ගන්නවත් බෑ කරන් මේ දේවල් හොයාගත්ත හැටි ගැන. පස්සේ මේ දෙනම තොරතුරු අනු වෙනවා එක පල්ලියක් ළඟට. මෙතන විතරයි ළඟින් ගඟක් වගේම කුරුළු අබේ භූමියකුත් තියෙන, ඒ වගේම ඉස්සරහා මැක්ඩොනල්ඩ්ස් එකකුත් තියෙන එකම පල්ලිය. කරන් ඊට පස්සේ මේ CCTV චෙක් කරද්දී දකිනවා කාටද බයිබල් එක දුන්නේ කියලා. ඊට පස්සේ අයර් ඒක නගෙන තොරතුරු හොයාගන්නවා. එයා ජිමි කියලා හැකර් කෙනෙක්, ඒ වගේම software developer කෙනෙක්. කරන් ඊට පස්සේ අයර්ට කියනවා මරියෝ හොයාගන්න නම් ජිමිව අල්ලගන්න ඕනේ කියලා. ඒත් මරියා කලින් සේවිකාව මැරුවා වගේම ජිමිවත් මරන්න ඉඩ තියෙන හින්දා කරන් අයර්ට කියනවා මරියට පේන්නේ යාලුවා හපෝ ඉන්දියාවට යනවා වගේ නිවුස් එකක් හදන්න කියලා. ඊට පස්සේ දවසේ කරුණසා භාවනාව මේ පොලිසියෙන් ඉන්දියාවට යවන්න එයාපෝට් එකට එක් කරගෙන එනවා. මේදියා භක්තාවර වගේම මරියා ළඟ වැඩ කරන අනෙක් කෙනත් බලන් ඉන්නවා. ඊට පස්සේ යාලේ එක ගිහින් මරියට කියනවා රංගපෑම ඉවරනාට පස්සේ කරන් භාවනත් එක්ක ජිමිව ෆලෝ කරනවා. මේ අධ්‍යය යාලා දකිනවා ජිමි කනත්තකට ඇවිත් සෝන් කොත්තලා ෆොටෝස් ගන්නවා. කරන්ට හිතාගන්න බෑ ඇයි ජිමි එහෙම කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් භාවනා ඉන්නේ පොඩ්ඩක් නට්ලෝ සීන් එකකින්. ඊට පස්සේ ජිමි යනවා කැෆේ එකකට. කරන් ජිමි ගැන ඔත්තු බලන්න භාවනාව ඉදරට යවලා එයා යනවා ජිමිගේ ගෙදර සෝදිසි කරන්න. ඊට පස්සේ අනෙක් පාවිච්චි කරලා දොර අරගෙන ඇතුළට යනවා. මෙතනදී කරන් දකිනවා ජිමි ගත්ත සෝන් කොත්තලා ෆොටෝස් දාලා හදපු ෆොටෝ ඇල්බම් එකක්. ඒත් එයා තවත් සෝදිසි කළත් මොකුත්ම හොයාගන්න ලැබෙන්නේ නැහැ. මෙතන භාවනා දකිනවා ජිමි මෙතන යන්න ලෑස්ති වෙනවා කියලා. එයා ඉතින් ඊට පස්සේ ගිහින් ජිමිගේ ඇඟේ හැප්පිලා පොඩි රඟපෑමක් දානවා. භාවනා කියනවා යත් එක ඩිනේ එකකට යමු කියලා. හැබැයි ඉතින් භාවනාගේ මේ මායම් වලට ජිමි යවුවේ නැහැ. එයා ඊට පස්සේ මෙතනින් යනවා. ජිමි ඉතින් ටැක්සි එකට කතා කළත් ටැක්සි නතර කරේ නැති හින්දා එයා මෙතන තිබුණ බයිසිකල් එකක් අරගෙන යනවා. භාවනාත් ඉතින් කරන්ට් කෝල් ගත්තත් නෝ ආන්සර් හින්දා එයාත් මෙතන තිබුණ බයිසිකල් එකක් අරගෙන ජිමිව ෆලෝ කරන්න පටන් ගන්නවා. මෙතන කරන් දකිනවා කැරපොත්තේ බිම දිගේ ඇවිත් පිටිය ඇතුළට යනවා. ඊට පස්සේ ආයේ පිටිය සෝදිසි කරද්දී එයාට හම්බ වෙන දොරක්. බලද්දි ජිමි හැම වැඩක්ම කරන්නේ මෙතන වගේ. කරන් ඊට පස්සේ මෙතන සිස්ටම් එකට එන්ටර් වෙලා බලද්දී එයා දකිනවා අර සේවිකාව දුන්න බයිබල් එකේ ස්කෑන් පේජස් 6ක්. ඒ වගේම ඒක පේජ් එකකින් එක වචන ගානිනුත්. ඊට පස්සේ ඒව එකතු කරලා බලද්දී කරන් දකිනවා ගැළපෙන වාක්‍යයක්. ඒකේ තියෙන්නේ මැරිචර් පාවිච්චි කරන්න වෙලාව හරි කියලා. කරන්ට මේකෙන් අදහස් කරන දේ හිතාගන්න බෑ. ඊට පස්සේ එයා දකිනවා මේකේ hard drive එක. කොහොම හරි මේ විදිහට ජිමි ගෙදර ඇවිත්. එයා ඊට පස්සේ අතුරු දාන හදද්දිම එකපාරම එයා දකිනවා දොර ඇරලා කියලා. එයා ඊට පස්සේ එකපාරම කලබල වෙලා එයාගේ පිස්තෝලෙත් අරගෙන ඇතුළට යනවා. ඒත් ඉතින් කරන් යව බලාපොරොත්තුෙන් තමයි ඉඳලා තියෙන්නේ. මේ වෙද්දි භාවනා තින්නේ මෙහෙට එන ගමන්. එයා ඉතින් ඇතුළට ආවට පස්සේ කරන් හොඳින් ඉන්නවා දැක්කම තමයි යන්තම් සැනසීමක් ඇවිත් තියෙන්නේ. මොකද ඉතින් කලින් භාවනා කරන්ට කොච්චර කෝල් කරත් කලින් ෆෝන් එක අන්සර් කළේ නැහැනේ. ඉතින් භාවනා හිතලා තියෙන්නේ කරන්ට කරදරයක් වෙලා කියලා. කොහොම හරි ඊට පස්සේ කරන් ජිමිට කතා කරනවා. ඒත් ඉතින් කරන්ට හැමදේම හොයාගන්න පුළුවන් වෙලා. ජිමි සෝන් කොත්තුල ෆොටෝස් අරගෙන ඒ මරුණාගේ නම් වලින් හොයලා බලනවා එයාලගේ කැන්සල් නොකරපු බැංකු ගිණුම් තියනවාද කියලා. ඊට පස්සේ ජිමි කරන්නේ හැම බැංකු ගිණුම් හම්බ වුණාම ඒවා හැක් කරලා ඒවා යූසර් නේම් පාස්වර්ඩ් වෙනස් කරනවා. ඒ වගේම ජිමි සොෆ්ට්වෙයාර් එකක් හදලා ඒකෙන් පුළුවන් එක ගිණුමකින් එකපාර ගිණුම් ලක්ෂ 3කට සල්ලි යවන්න. ඉතින් ජිමි හදනේ සොෆ්ට්වෙයාර් එක මරියට දෙන්න. එතකොට මරියට පුළුවන් එයා ළඟ තියෙන කළු සල්ලි ඩොලර් බිලියන ගානම මේ ගිණුම් ලක්ෂ 3ට ටික ටික යවන්න. ඒතර ඒ ගැන කිසිම බැංකුවකට සැකයක් හිතෙන්නේ නැහැ. මොකද එක ගිණුමට වැටෙන්නේ සාමාන්‍ය බැංක් ලිමිට් එක ඇතුළේ තියෙන ගාණක් හින්දා.
ඒ වගේම ඊට පස්සේ ආයෙමත් ඒ ගිණුම් වලින් ටික ටික පිටරට බැංකුවක තියෙන එක ගිණුමකට යවනවා. බැංකුව සාමාන්‍යයෙන් වෙන මේ වගේ දේවල් ගැන හොයන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ සල්ලි හපෝ එක ගිණුමකට ආවම අර මැරුණ අයගේ account cancel කරලා දානවා. එතකොට සල්ලි වලට උන දේ කාටවත්ම හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් ජිමි නම් ඒක පිළිගන්නේ නැහැ. ඒත් ඉතින් කරන්ට hard drive එක පෙන්නුවම නම් ජිමිට ඒක පිළිගන්නවා වෙනවා. ජිමිට පස්සේ කරන්ට කියනවා please ඒ hard drive එක දෙන්න නැත්නම් මරියායව මරයි කියලා. ඊට පස්සේ කරන්ට එක ජිමිට දෙනවා. ඒත් මේ දේ භාවනාවට හිතාගන්න බෑ. කරන් භාවනාවට කියන්නේ මේකෙන් විතරයි යාට මරියාව අල්ලගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මරියා ජිමිට කෝල් කරලා hard drive එක ඉල්ලනවා. ඒත් මේ කෝල් එක එද්දී මෙතන කරුණුත් ඉන්නවා. පස්සේ ජිමි මරියාට hard drive එක ගන්න එක තැනකට එන්න කියනවා. හැබැයි ඉතින් කරන් plan කරලා තියන්නේ මෙතනදී මරියාව අල්ලගන්න. ඊට පස්සේ මරියා එතනට ආවම එයාලා කොහෙත්ම බලාපොරොත්තුුනේ නැති විදිහට කරන්ව දකිනවා. කොහොම නැත් ඉතින් කරන් මෙතනදී මරියාව අල්ලගන්න plan කරලා තිබුණත් එයාට ඒක කරන්න බැරි වෙනවා. මරියා hard drive එකත් අරගෙන ජිමිටත් වෙඩි තියලා මෙතනින් පැනලා යනවා. භාවනාවට හිතාගන්නත් බෑ. මොකද කරන් මෙච්චර දක්ෂයෙක් කළත් මේ විදිහට පැරදුනේ ඇයි කියලා. ඒත් කරන්ට ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකද්ද කියලා ස්ටෝරි එකේ අන්තිමට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒත් භාවනා නම් ඉන්නේ කරන් ගැන ලොකු තරහකින්. කොහොම නැත් ඉතින් එදාරයි පල්ලියේදී භාවනා ආයෙමත් කරන්ට ෆිට වෙනවා. මොකද භාවනා දන්නවා කරන් ඇමතුමේගෙන් 120ක් යාර ඕන කියලා ඉල්ලුවේ බොරුවට කියලා. ඒ වගේම කරන්ට ඕන මේ සල්ලි ඔක්කොම දුප්පත් අයට බෙදලා දෙන්න කියලා. ඊට පස්සේ භාවනා කියනවා අය පුංචි කාලේ හැදුනේ උණු ගමේ වතුර ටිකක් ගන්නත් කිලෝමීටර 5ක් විතර යන්න ඕනලු. ඒ වගේම මේකටත් අල්ලස් දෙන්න ඕනලු කියලා. ඉතින් එයා ඒ විදිහේ ගමක ඉද්දී කොහොමද හොඳ චරිතයක් තියාගෙන අවංක විදිහට හැදෙන්නේ කියලා එයා අහනවා. ඒ වගේම භාවනා කියනවා එයා සල්ලි අරන් මරලා දාන්නේ ජීවත් වෙන්න ඕන නැති මැරයන්ව කියලා. කොහොම නමුත් ඉතින් භාවනා කියනවා කරන් මොන දේ කළත් එයා කරන් එක ඉන්නවා කියලා. මෙතන මරියා තවත් දෙයක් plan කරනවා. මේ ෆොටෝ එකේ රතුපාටින් රවුම් කරලා තියෙන කෙනා ළඟ ගෙදරකින් සල්ලි ටිකක් හොරගම් කරලා පොලිසියට හොරෙන් හැංගිලා තමයි ඉන්නේ. ඉතින් මරියා හදන්නේ මේ කෙනාව මරලා ප්ලාස්ටික් සර්ජරි එකකින් එයාගේ රූපය වෙනස් කරගෙන පොලිසියට අහුවෙලා හිරේ යන්න. ඒ වෙනතට මරියට මාස 4ක් සිරදඬුවම් හම්බ වෙනවා. ඉතින් ඉන්දියාවේ රජයේ මරියව කොච්චර හෙව්වත් එයාලා කොහෙත්ම හිතන්නේ නැහැ මරියා පෙනුම වෙනස් කරගෙන හිරේ ඉන්නවා කියලා. ඊට පස්සේ මරියා හදන එක කරන්න කලින් ජිමේකින් ගත්ත hard drive එක පාවිච්චි කරලා සල්ලි ටික අර ගිණුම් ලක්ෂ 3ට යවන්න. හැබැයි ඒකට යාට ඕන විකී චඩ නමට තියෙන බැංකු සේෆ් වේ තියෙන එයාගේ ලැප් එක. එදාරය කරන්ට දැනගන්න ලැබෙනවා පස්සේ දවසේ උදේ මරියා කෙනෙක් ලැප් එක ගන්න බැංකුවට එනවා කියලා. කොහොමවත් මේ දෙයට පොලිසිය මැදිහත් කරගන්න බැරි හින්දා කරන් භාවනාත් එක්ක එළියේ වාහනයක ඉන්නවා. ටිකකින් කරන්ට අයර් කෝල් කරලා කියනවා මරියෙක් කෙනෙක් ලොකේකින් සිල්වපාට බෑග් එකක් ගත්තා කියලා. ඊට පස්සේ කරන් බලාගෙන ඉද්දී ඒක නායනවා. ඒත් ප්‍රශ්නයක්. මෙතන මේ වගේ බෑග් ගත්ත කට්ටිය 20කටත් වඩා ඉන්නවා. කරන් බෑග් එක පස්සෙන් මරියෝ හොයන් එන එක නතර කරන්න තමයි එයා මෙහෙම කරලා තියෙන්නේ. දැන් කාටවත්ම හොයාගන්න බෑ ලැප් එක තියෙන බෑග් එක අරන් යන්නේ කවුද කියලා. ඒත් කරන් යාගේ බයිනෝකේ තර්මල් ඉමේජින් මෝඩ් එකෙන් දකිනවා ලැප් එක තියෙන බෑග් එක අරන් යන කෙනාව. ඒත් ඉතින් කරන් යා පස්සෙන් වාහනෙන් යන්න හැදුවත් කෙනෙක් කරන්ගේ වාහනය හරස් කරනවා. කරන් ඊට පස්සේ පොඩ්ඩක්ව පරක්කු වෙන්නේ නැතුව පයිම්ම අර බෑග් එක අරන් යන කෙනාව ෆලෝ කරන්න පටන් ගන්නවා. කොහොම හරි කරන් ඉතින් වීදි මැදින් ෂෝට්කට් වලින් ගිහින් බෑග් එක අරන් ගිය තැනට එනවා. මෙතනදී ඉතින් කරන්ට ආරක්ෂකයන්ට මුහුණ දෙන්න වෙනවා. මෙතන මරිය ලෑස් වෙන්නේ කළු සල්ලි ටික account වලට දාන්න. මේ දේ කරන්න මරියාගේ අයි ස්කෑන් එක සම්පූර්ණ අතේ ස්කෑන් එක ඒ වගේම පාස්වර්ඩ් එකකුත් ඕන. ඊට පස්සේ ඉතින් මරියාගේ වැඩේ හරි. මේකට බක්තවරට ගොඩක්ම සතුටුයි. තව ටිකකින් කළු සල්ලි ටික ඔක්කොම අර මැරුණ අය ලක්ෂ 3ක account වලට transfer වෙනවා. කොහොම හරි ඉතින් මේ දේ වෙන්න පටන් ගද්දිම තමයි කරන්න එන්නේ. කරුණ නතර කරන්න බක්තාවට ඉස්සරහට ගියත් එයාට ඒක කරන්න බැරි වෙනවා. හැබැයි ඉතින් ඊට පස්සේ කරන්න එක ෆයිට් එකට ආපු මරියාගේ බොඩිගාඩ් නම් ටිකක් අමාරු කරහද. මෙයාලා ඉතින් ෆයිට් කරද්දී මරියාගේ වැඩේ ඉවර වෙන්නත් කිට්ටු වෙනවා. මෙතර භාවනාත් මෙතනට එනවා. කොහොම හරි ඉතින් අන්තිමට කරන්ගේ අමුතුම ස්ටයිල් එකකින් මරියාගේ බොඩිගාඩ් ඉවරයි. ඊට පස්සේ කරන් ඇවිත් බලද්දී තව තප්පර ගානේ තියෙන්නේ වැඩේ ඉවර වෙන්න. ඒත් හැබැයි කරන් සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන එක නතර කරන්නේ නැහැ. මේක නම් මරියට පුදුමයි. ඊට පස්සේ වැඩේ කම්ප්ලීට් වුණාම කරන් මරියට කියනවා දැන් තමයි සෙලිබ්‍රේට් කරන්න වෙලාව කියලා. ඇත්තටම සල්ලි ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ මැරුණ අයගේ account ලක්ෂ 3ට නෙමෙයි. ඉන්දියාවේ දුප්පත් ගොවීන්ගේ account වලට කියලා. මරිය ඉන්නේ පුදුම වෙලා. මේ අතර බක්තවරුත් නැගිටලා එනවා. ඇත්තටම මේ හැමදේම වෙලා තියෙන්නේ plan එකකට අනුව. මේ දේ ගැන දන්න මේ ටීම් එකේ හිටපු දෙන තමයි කරනුයි බක්තවරුයි. සොදේශ කටයුතු ඇමතුමීට ඕන කරලා තිබුණේ කළු සල්ලි විදියට රටෙන් හොරා කාපු සම්පූර්ණ ගාණම දුප්පත් අසරණ ගොවීන්ට ලබා දෙන්න. ඒත් ඇමතුමීට බෑ මේකට උදව් කරන්න. මොකද මෙහි ඉන්න විකී චඩගේ ගෝලයන්ට මේ ගැන දැනගන්න ලැබුණොත් හැමදේම ඉවර වෙන හින්දා. ඇමතුමී තව දෙයක් කියනවා. එයාගේ පුතාගේ නම මේකට ගෑවුනොත් ඒක පවතින රජයට ලොකු ප්‍රශ්නයක් වෙන හින්දා කාටවත්ම දැනගන්න බැරි වෙන්න ඒ හැම කළු සල්ලියක්ම දුප්පත් ගොවීන්ගේ account වලට දාන්න කියලා. ඊට පස්සේ මේ plan එකට සම්බන්ධව තවත් ඇමතුමී කරන්ට hard drive එකක් දෙනවා. එයා කියනවා මේකේ හැම කෙනෙක්ගේම account වල විස්තර තියෙනවා කියලා සල්ලි යවන්න ඕන. එදා ඉතින් කරන් ජිමේගේ ගෙදරදී ජිමේගේ hard drive එකේ තිබුණ මැරණෑගේ ගිණුම් වෙනුවට එයා මේ ගොවීන්ගේ account වල විස්තර දාලා සොදේශ කටයුතු ඇමතුමී මේ හැමදේම plan කරලා තියෙන්නේ අවුරුදු දෙකක ඉඳලා. මේ හැමදේම මේ විදිහට කරන්න වෙලා තියෙන්නේ හැමතැනකම රහසු ඔත්තුකාරයෝ ඉන්න හින්දා. ඒ වගේම තමයි එදා බෝට්ටුවට පහර දීපු එක කරන් තනියම මෙයාලව බැංකොක් වලට එක් කරගෙන ආපු එක බක්තාවර පැත්ත මාරු කරපු එක ජිමේගෙන් hard drive එක අරගෙන මරියට ලේසියෙන් පැනලා යන දීපු එක මේ හැමදේක්ම plan එකේ කොටසක් කියලා.
හැබැයි හැම දෙයක්ම දැනගත්තට පස්සේ මරියා කියනවා මේ දේවල් කොහොම වුණත් එයාව ඇරස් කරන්න බෑ කියලා. හැබැයි කරන් කියනවා කවුරුත් එයාව ඇරස් කරන්නේ නැහැ. ඒ වෙනුවට යාළටම ආවේනික ක්‍රම තියනවා කියලා. ඊට පස්සේ ඉතින් භාවනා මරියට වෙඩි තියනවා. ඒකෙන් ඉතින් මරියා නැත්තම් විකි චඩ්ඩා මැරෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් හොරා කාපු ධනය හැමදේම අහපෝ ලැබෙන්න ඕන අයටම ලැබුණා. ඉතින් අපිට හිතන්න පුළුවන් ඒ හින්දා යාළගේ ජීවිතය සැපවත් වෙවි කියලා. කොහොම නැත් ඉතින් හැමදේම ඉවරුණාට පස්සේ කැප්ටන් කරන්ට සුබවත් වෙනවා මිෂන් එක සාර්ථකුණේකට. ඒ වගේම යාහනවා ඊළඟ මිෂන් එකට ලෑස්ති වෙන්න දවස් කීයක විවේකයක් ඕනේද කියලා. හැබැයි ඉතින් කරන් කියනවා යා ඕනම වෙලාවක ලෑස්තියි කියලා. ඒ වගේම මේ පාර ටීම් එකකුත් ඉන්නවා කියලාත් එයා කියනවා. කොහොම හරි ඉතින් ඊට පස්සේ භාවනාවට ඕන වෙනවා මේ මිෂන් එකට යන්න කලින් කරන් එක කොහේ හරි ඇවිදින්න දවස් දෙකක්. කරන් ඉතින් ඒකට කැමති වෙනවා. ඒ වගේම ඉතින් ඔය පේන දේත් වෙනවා. ඉතින් ස්ටෝරියකට කැමති නම් subscribe කරලා එකතු වෙන්න. අපි නැවත හමු. Bye.